සුබ සමා බලාගන්න මගේ යාලු හැමදිනටම ඉතින් මයි කලින් වීඩියෝකට ඔයගොල්ලන්ගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමදිනටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි channel එකට අලුතෙන් subscribe කරපු සියලු දෙනාම බොහොම ආදරෙන් බොහොම සාදරෙන් channel එකට පිළිගන්නවා. තාමත් channel එකට subscribe කරලා නැත්නම් මේ දැම්මම ගිහිල්ලා channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද මම ඔයගොල්ලන්ට බොහොම කෙටි වීඩියෝ එකක් තමයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට enter වමු. ඉතින් අද මම කතා කරන්න යන්නේ ලංකාවේදී ඔයගොල්ලන්ට අහන්න ලැබෙන දෙයක් තමයි ජපානයේ ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා මාසෙකට ලක්ෂ 3ක් නැත්නම් ලක්ෂ 4ක පඩියක් ගන්න පුළුවන්. ඉතින් මේ කතාවේ ඇත්ත తත්වය මොකක්ද? ඉතින් මේ කතාව ඇත්තද කියන එක තමයි මම අද ඔයගොල්ලන් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ජපානයේ නීතියට අනුව ස්ටුඩන්ට් වීසා වලින් ජපානයට පැමිණෙන කෙනෙක්ට සතියකට වැඩ කරන්න අවසර ලැබෙන්නේ ඇය 28ක කාලයක්. ඉතින් ඔයගොල්ලෝ ටෝකියෝ අවට part time job එකක් හොයාගත්තොත් ඔයගොල්ලන්ට පැයකට 1100ක මුදලක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඔයගොල්ලෝ පැයකට 1100 ගානේ සතියකට පැය 28යි මාසෙට සති 4 ගානේ වැඩ කරොත් ඔයගොල්ලන්ට මාසෙකට ජෙන් වලින් 123200ක මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ලංකාවේ රේට් එක 1.0 දැන් තියෙන රේට් එක අනුව 1.6 කියලා ගත්තොත් ඔයගොල්ලන්ට 197120ක මුදලක් ලංකාවේ මුදලෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ට්‍රාන්ස්පෝටේෂන් වගේ ගාස්තු ඇතුළත් වුණාම 1,02,000ක පමණ මුදලක් ඔයගොල්ලන්ට මාසෙකට ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් කොහොමද මේ 3,00,000ක් නැත්නම් 4,00,000ක ගැටුපක් ගන්න? ඉතින් මේකට බොහෝ දෙනා ක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි පැය 28ට වඩා වැඩ කරනවා. අනිත් එක තමයි පැය 28ක් බැංක එකට අඩි හම් වෙන ජොබ් එකක් කරලා වැඩිපුර කරන පැය ගන්න අතට සල්ලි හම් වෙන තැනක වැඩ කරනවා. ඉතින් මේ ක්‍රම දෙකම මම ඔයගොල්ලන්ට කොහෙත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන් අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වලට බොහොම බාධා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔයගොල්ලෝ මෙහෙ ඇවිල්ලා අවුරුදු 3-4ක් හිටියත් හරියට ජපන් කතා කරගන්න බෑ. හරියට ජපන් ලියා ගන්න කියව ගන්න බෑ. වෙනි ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණාම ඔයගොල්ලෝ මෙහෙ ස්කූල් ඉවර වෙලා ඔයගොල්ලෝ ජොබ් එකක් කරන්න යද්දී ඔයගොල්ලන්ට බොහෝ අපහසුතා වලට පත් වෙන්න ඉඩ තියෙනවා. අනිත් අවාසිය තමයි ඔයගොල්ලෝ අවුරුදු 1.5ක් නැත්නම් අවුරුදු 2ක වීසා අලුත් කරන්න යද්දී බොහෝ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. මෙහි ඉමිග්‍රේෂන් එකෙන් ඕගොල්ලන්ගේ එතෙක් වෙනකම් වැඩ කරපු හැම තැනකම ડોකියුමන්ට්ස් වගේ දේවල් ඉල්ලන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට වීසා කැන්සල් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් හරි විදිහට කොහොමද ජපන් ඇවිල්ලා 3,00,000ක් නැත්නම් 4,00,000ක පඩියක් ගන්න? ඔයගොල්ලන්ට කරන්න තියෙන එකම දේයි ජපන් ඇවිල්ලා මේ පළවෙනි අවුරුදු 2 හරියට ජපන් ඉගෙනගෙන ඒ ලැන්ග්වේජ් ස්කූල් එක ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට සෙම්මොන් ගක්කෝ, ඒ කියන්නේ ටෙක්නිකල් කොලෙජ්, එහෙම නැත්නම් දයිගක්කෝ, ඒ කියන්නේ යුනිවර්සිටි, ඔය දෙකෙන් එකක් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ටෙක්නිකල් කොලෙජ් තෝරගත්තොත් ඔයගොල්ලන්ට අවුරුදු 2ක් ආයගෙන ගන්න වෙනවා. ඉතින් අවුරුදු 2 ඉවර වෙලා ඔයගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කැම්පස් තෝරගත්තොත් ඔයගොල්ලන්ට අවුරුදු 4ක් වැඩිදුර අධ්‍යාපනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් වෙනස තමයි අවුරුදු 2 ටෙක්නිකල් කොලෙජ් එකකට වඩා අවුරුදු 4 යුනිවර්සිටි එකේ සැලරි එක ටිකක් වැඩි. ඉතින් ඔයගොල්ලෝ අවුරුදු 2 හරි අවුරුදු 4 හරි හරියට නිමා කරාම ඔයගොල්ලන්ට මෙහෙ පර්මනන්ට් ජොබ් වීසා එක හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ජපානයේ හරි විදිහට මාසෙකට 3,00,000ක් එහෙමත් නැත්නම් 4,00,000ක් බොහොම පහසුවෙන් උපය ගන්න පුළුවන්. ඒ නිසා හරි විදිහට ජපන් ඇවිල්ලා ඒ බේසික් ෆවුන්ඩේෂන් එක ඔයගොල්ලෝ හරියට නිමා කරලා ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් මෙහෙ රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ජපානයේ ජනතාවත් ඉගෙන ගන්න අයට ගොඩක් සපෝට් කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ මහන්සියෙන් ගත්ත ජපන් වීසා එක මෝඩ වැඩ කරලා නැති කරගන්න එපා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ. ඉතින් අන්තිම වෙනකම් බලපු ඔයගොල්ලෝ හැම දෙනාටම බොහොම ස්තුතියි. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.